අපි හිතුමු අපිට කවුරුහරි කෙනෙක් කිව්ව බෑන් එකකට අපිට හිත රිදිලා තියෙන්නේ. හැබැයි මේ හිත රිදීගෙන එක එද්දිම අපිට අගලා ફોකස් එක වෙනස් කරලා වෙන දෙයක් ගැන හිතනවා. හෙට කරන්න තියෙන එකක් ගැන හිතනවා. ඒ වගේ හිතනවා. ඔයාලා හිතන්නේ හොඳ දෙයක්ද සාමාන්‍යයෙන් නැත්තම් නැති දෙයක්ද? අපිට කවුරු මොනවා කිව්වත් පොඩ්ඩක්වත් ගාණක් නැහැ. හැබැයි අපිට ඇත්තටම අපේ හිතෙන් පිළිගන්න දෙයක් කිව්වොත් තමයි හිත රිදෙන නිසා මම කියන්න අදහස් කරන්නේ ඔයාට කවුරු හරි මොනවා හරි කියලා හිත රිදුනා වගේ තේරෙනවා නම් ඒක කොලේක ලියාගෙන ඒ වෙනුවෙන් ඔයාට ගන්න පුළුවන් පියවර මොකද්ද කියලා ලියා ගන්න පටන් ගන්න. ඔයාලගේ ජීවිත මෙහෙම කරද්දි වෙනස් වෙනවා. මොකද දැන් අපි එකත් ලියා ගන්නකො. එතකොට ඔයාලගේ කවුරු හරි මොනවා හරි කිව්වොත් ඒ කිව්ව කාරණා ගැන ඔයා කොලේක ලියාගෙන ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඇක්ෂන් ස්ටෙප් එක ගන්න. ඊළඟට අර මැජික් වාක්‍ය වගේ කියන එක තමයි ජීවිතේට අමාරු කෙනෙක් හම්බුනොත් ඔයාට කරන්න පුළුවන් දේ තමයි රණ්ඩු නොවෙන විදිහට අර මම කීසරේ කිව්වේ මේකත් මම හිතන්නේ ඔයාලා ලියාගත්තද නැහැ කමනේ තව පාරක් ලියා ගන්න. ඔයා මේ ගැටලුව මේ විදිහට දැක්කට මම මේක දකින්නේ වෙනස්ම විදිහට. එතනදී කාටවත්ම හිතරෙදීමක් නැහැ. ඒක ලියා ගන්න. කවුරු හරි අමාරු එක්කෙනෙක් හම්බුනොත් ඔයාට කියන්න පුළුවන් ඔයා මේ ගැටලුව දකින්නේ මේ විදිහට. හැබැයි මම මේක දකින්නේ මේ වෙනස්ම විදිහට. දැන් බලන්න ඔයා කෙලින්ම යට කිව්වේ නෑ අනේ මේ ඔයා ඔය හිතන විදිහ වැරදිනේ. නැත්තම් ඔයා ඔය විදිහට බලන්නකො අපිට එන ප්‍රශ්න මොනවද? එහෙම කවදාවත් අපි කියන්නේ නැහැ. මොකද දැන් අනිත් කෙනාට ඒක නිකන් ලොකු අපි අර නිකන් එකට එක කියනවා වගේ තේරීමක්නේ. අමාරු කෙනෙකුට පොඩ්ඩක් අවශ්‍යකන බලන්නකො ඔයාට මාර අමාරු වෙනවා. හොඳම දේ තමයි බොහොම පරිස්සමට උත්තර දීලා කතා කරන එක. මොකද අපි හිතනවා අද නම් මම දෙන්නම් කියලා. ඒ කෙනාගේ ජීවිතේ පුරුදුලම තින්නේ මේ විදිහට. ඔයා කොච්චර උත්සාහ කරත් බෑ. එයා මොකක් හරි කියනවා. මොකද එයාගේ ජීවිතේ මෙයා ප්‍රැක්ටිස් කරලා තින්නේ ඒක. ඒ නිසා හොඳම දේ තමයි අපි ප්‍රිකෝෂන්. එහෙම නැත්නම් අපි ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන ඉගෙන ගන්න එක. පොඩි ළමෙක් වරදක් කරාට අපි අර ගහන්නේ නෑනේ. මුලින්ම කියලා දෙනවනේ. එහෙම කියලා හිතන්නේ. එතකොට ජීවිතේ ප්‍රශ්න භාගයට භාගයක් අඩු වෙනවා. මොකද මේ කොච්චර කිව්වත් ඒ කියන්නේ මේ වගේ කට්ටිය තමයි හැමතැනම ඉන්නේ. ඒ එතරම්දී කතාවක් කියනවා. මේ ලෝකේ ගොඩක් නරක මිනිස්සු නෑ. 7-8 දෙනා ඉන්නේ. හැබැයි ඒ 7-8 දෙනා ඉක්මනට තැන් තැන් වලට යනවා කියලා. හැම පොඩි සිදුවීමක්ම මේ පොඩි හැම කාරණාවක්ම ඒක ඇත්තටම ජීවිතයට දායක වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතනවා සමහරට මේක ඔයාලගේ ජීවිතේ වෙලා ඇති. අද නම් මේ කාරණාව ගැන දැනගත්තා කියලා. ටික දවසකින් ආය ඇහෙනවා ඒ ගැනම වෙනස් විදිහට. ඒ කියන්නේ අපි කවදාවත් දෙයක් ඉගෙනගෙන ඉවර වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ තමයි ජීවිතය කියලා කියන්නේ ක්‍රියාවලිය. නැත්තම් දෙයක් නෙමෙයි. දැන් මම මේ කියන වචන ඔයාට මේ වැඩසටහන ඉවරනට පස්සේ හීනයක් විතරයි. නිකන් හිතලා බලන්න. ඊළඟට ඔයා උදේ කරපු දේ දැන් ඔයාගේ මෙමරි එකේ තියෙන්නේ. මතකයක් විතරයි. දැන් උදාහරණයක් ඔයා මම ඇහුවොත් ඔයාගේ ඔයා දවල් බත් කාපු දේ මතක් කරගන්න කියලා පොඩ්ඩක් නිකන් මතක් කරගන්න දවල් බත් කාපු දේ මතක් කරගන්න. ඊළඟට දැන් මතක් කරගන්න ඔයා දවල් බත් කාපු විදිය නෙමෙයි ඔයා සාමාන්‍යයෙන් බත් කන විදිය. ඒ දෙකම එකයි වගේනේ. ඒ කියන්නේ අපේ මේ ජීවිතය කියලා කියන්නේ ක්‍රියාවලියක් නැත්තම් දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ක්‍රියාවලියට අපි මේ දේවල් ඉගෙන ගත්තාට පස්සේ අර හැම වෙලේම මුලින්ම හිතන්න පුළුවන් නම් කාත් එක්ක හරි කතා කරද්දි ගනුදෙනු කරද්දි මම මෙතන යන්නේ හරි කියලා පෙන්වන්නද නැත්තම් මේ තැනේ උපරිම ප්‍රයෝජනේ ගන්නද කියලා ආය ඔයාට පාලනය වෙන්න කියලා කාටවත් කියන්න දෙයක් නැහැ. ඔයා නිතැතිම පාලනය වෙනවා. ඉතින් ඒ නිසායි මම කිව්වේ අනිවාර්යයෙන්ම ජීවිතය කියලා කියන්නේ ප්‍රොසෙස් එකක් කියලා තේරුම් ගන්න. එතනින් පස්සේ ඔයාට උදව් හම්බෙනවා. දැන් මම දකින්නේ මේ උදව් ඔක්කොම හම්බෙන්නේ ඒ නිසා තමයි. ඒ කියන්නේ මමත් ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ හැම වෙලේම අපි මේ කරන්නේ ඇත්තටම සහයෝගයෙන් අපේ ජීවිතේ බෙදා ගන්න එක. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නේ අනිත් කෙනාගෙන් පරිස්සම් වෙන්න ලොකුවට කරන්න පුළුවන් ප්‍රොසෙස් එකක්. ඒ තමයි අපේ භාවිතා කරන වචන. එතකොට පළවෙනිම දේ තමයි අපි සාමාන්‍යයෙන් වචන විනාඩියකට වචන 140ත් 160ත් අතර කතා කරනවා. ඒක ලියා ගන්නක. හැබැයි අපි self talk කියලා කියන්නේ අපි අපිටම කතා කරගද්දී ඒක 650ත් අතර යනවා. එතනදී වෙන දේ තමයි ඔයා තව කෙනෙක් එක්කලා කතා කරද්දී දැන් අර මම නිය උදාහරණයකට මේක ගන්නම්. ඔයාලා ඔක්කොම ආහාර කළු වෙන කියලා කියද්දි ඔයාලගේ හිත යනවා මේකට පිස්සුද මන්ද මේ කවදාවත් කළුත් නැමේ මේ කන් ඇස් පේන්නේ නැද්ද මන්ද මේ මනුස්සයා කියලා දැන් හිත ඇතුලෙන් දැන් කියනවා ඇස් පේන්නේ නැද්ද මන්ද මේ මනුස්සයාගේ අපි කළුත් නැහැ මේක කාටද කිව්වේ වර්ධන ලොකු චැට් එකක් යනවා. එතකොට
අපි නෝමල් කතා කරන එක පරදවල අනිත් කෙනා ඇග්‍රෙසිව් වෙනවා. එහෙම නැත්නම් අනිත් කෙනා ඔයාට එරෙහිව කටයුතු කරන්න පටන් ගන්නවා ඔයා එක වචනයක් වැරදියට කිව්වොත්. ඕම් බාන මම එක කියන්න. ඔයා මම කියන එක කවදාවත් තේරුම් ගත්තේ නැහෙනි. දැන් හිතන කවද්ද මේ කියන්නේ කවද ගැනද මේ මිනිස්යාගේ හැමදාම කිව්වේ මේ ටික ඕගෙල ඕන්න දැන් chat එකක් යනවා. එතකොට ඔයා උත්තර දෙන්නේ එයාට එරෙහිව. ඒ කියන්නේ කතා කරද්දි ඔයා කියන වචනය again රණ්ඩු වෙන සහ නැත්නම් ගැටලුකාරී අවස්ථාවක දැම්ම ගම ඒක ලොකුවට බලපානවා. මොකද අර ඔළුවේ ඇතුළේ යන ක්‍රියාවලිය වේගවත් අපි කතා කරන එකට වඩා. ඒකයි මම කිව්වේ දැන් මම ඔයාලට කියලා දෙන්නේ කතා කරන ප්‍රේසස්. එහෙම නැත්නම් අපි කතාව පටන් ගද්දි කොහොමද අමාරු අවස්ථාවකදී කතා කරන්න කියලා. උදාහරණ මෙහෙම හිතන්න. දැන් ඔයා මොකක් හරි ගැටලුවකදී ඔයා හින්දා මට මේ වැඩේ කරන්න බෑ කියලා කිව්ව ගමන් ඔයා හින්දා මේ වැඩේ කරන්න බෑ කියලා කිව්ව ගමන් දැන් එයාගේ ඔළුව ඇතුලේ ලොකු එකක් දුවනවා. කොයි වැඩේද දන්නේ කවදාද මේ සවත් මොන සතියේද. එතකොට ඔයා හින්දා මට මේ වැඩේ කරන්න බෑ කියලා කියනවට වඩා ඔයාට කියන්න පුළුවන් නම් මම හිතනවා මේ වැඩේ ඔයාට අමාරු වෙයි කියලා. දැන් බලන්න වෙනස. ඔයා හින්දා මට මේ වැඩේ කරගන්න බෑ. ඒ වෙනුවට මම හිතනවා ඔයාට මේ වැඩේ අමාරුයි කියලා. ඒක ලියා ගන්න. ඒ කියන්නේ ඔයා හැමදාම දැන් අද ඉඳන් ඔයා හින්දා කියන දාන වචන පුළුවන් තරම් අඩු කරන්න. ඔයා හින්දා කිව්ව ගමන් අනිත් කෙනාගේ අර ඉන්සයිඩ් chat එක පටන් ගන්නවා. එතකොට ඔයා හින්දා කියන වචනේ වෙනුවට හැම වෙලෙම වාක්‍යයකට මම හිතනවා කියන එක දාන්න. ඊළඟට අපි කියන දේ තමයි ඔයා ඇත්තටම කැමති නම් මට මේක කරලා පෙන්නන්න. එතකොට මොකක්ද හිතන්නේ? ආයර අනිත් කෙනාගේ chat එක පටන් ගන්නවා. අර ඔයා ඇත්තටම කියන එක කියද්දි නිකන් ලංකාවේ භාෂාවෙන් නම් ඒක ටිකක් ඕකේ. හැබැයි ඔයාට කියන්න බුණ නම් මට තේරෙනවා කියන එක. එතකොට අනිත් කෙනාට ඔයා ඇත්තටම පවුල ගැන හිතනවා නම් මුදල් හොයලා පෙන්නන්න කියනට වඩා මට තේරෙනවා මේ වගේ ආදායමක් අපිට තිබුණොත් අපේ ජීවිතේ වෙනස් වෙයි. බලන්න කොච්චර අර අනිත් කෙනාට හැම වෙලෙම මම කියන පැත්තට දාන්න පටන් ගන්නද. ඊළඟට මේක දන්න කෙනෙකුට නම් මේක කියන්න පුළුවන්. ඔයා කවදාවත්ම මෙහෙම කරලා නැහැ. මෙහෙම නැත්තම් ඔයා කවදාවත්ම කිව්ව දේ කරලා නැහැ. ඒකත් ලියාගන්න. ඔයා කවදාවත්ම කිව්ව දේ කරලා නැහැ. එතකොට අපිට කොච්චර අපහසුතාවයක් දැනෙනවද? හැබැයි ඔයාට පුළුවන් ඒ කරපු දේ ස්පෙસિෆික් කරලා කියන්න. එතකොට කියන්න පුළුවන් අද උදේ ඔයා පහට හැරනවා කිව්වා ඔයා හැරුන්නේ නැහැ. එතකොට අර ඔයා කවදාවත්ම කියන වචනේ දාන්න නැතුව ඒක ලියාගත්ත නේද? ඔයා කවදාවත්ම කියලා වචනේ වෙනුවට ඒ කරපු ක්‍රියාවලිය දාන්න. උදේ ඔයා නැගිටියේ නැහැ. හවස් වරුවේ ඔයා ව්‍යායාම කරේ නැහැ. එතකොට ඔයා කවදාවත්ම කියලා කිව්ව ගමන් අරයා ඔයත් එක්කලා එගේන්ස් එකටම ඉන්න බලන්නේ. නමුත් ඔයාට පුළුවන් නම් ඒ එතන උන අභියෝගයේ අඩුපාඩුව ගැන පෙන්වන්න එයාට. එතකොට ඒ වෙලාවට එයා අර ලොකුවට එයාගේ සෙල්ෆ් chat එක යන්නේ නැහැ. දැනකින් කරන්න පුළුවන් ජීවිතයක් වෙනස් කරන එක. එතකොට හිතන්නකෝ ඔයා ඔයා කවදාවත්ම කියලා දෙයකින් පටන් අරගෙන අනිත් කෙනාට මොකක් හරි වරදක් පෙන්වුවාට පස්සේ ඒ යන ආගියුමන්ට් එක නැති වෙනවනේ. මම හිතනවා කියලා පටන් ගත්තොත් මොකද ඔයා කිව්ව ගමන් අරයා පටන් ගන්නවා ඩඩඩඩඩඩ ගාලා ලොකු කියන්නේ ඔයාට මොනවද කියන්නේ කියලා ඇටැක් කරන්න හදාගන්න. හැබැයි මම හිතනවා එතකොට එයාගේ පැත්තෙන් නෙමෙයි ඔයාගේ පැත්තෙන් තමයි ඔයා ඒ ගැන කටයුතු කරන්නේ. දැන් මට අදහසක් තියනවා කියලා කියද්දි හැමෝටම අදහසක් තියනවනේ. ඒක හොඳද වැරදිද කියලා මිසක් නැත්නම් අදහස් නම් කොච්චර තියනවද? ඒ නිසා අපි කියන්න ඕනේ ප්‍රොෆෙෂනල් තැනකදී මට විසඳුමක් තියනවා. ඒක ලියාගන්න. දැන් බලන්න කොච්චර දැන් කෙනෙක් මොන හරි කියාගෙන ඔයත් එක්කලේදී මට අදහසක් තියනවකට කියලා කියනවට වඩා මට විසඳුමක් තියනවා. දැන් අරයාගේ කෙලින්ම අර තිබුණ ටෙන්ෂන් එක නැති වෙලා යනවා. මොකද ආ දැන් විසඳුමක් තියෙනවනේ. එහෙනම් අපිට පුරුවට ආගිය කරගන්න දෙයක් නැහැනේ. ඒ නිසා අද ඉඳන් මේ වචන ටික දාලා බලන්න ඔයාලගේ ජීවිතේ වෙනස් වෙන විදිහ.